අපි මිලියන 6.25ක් මෛත්‍රීපාර සිරිසේනට ඡන්ද දුන්නේ. එයා දැන් අපේ සේවකයෙක්. මොකද ජනාධිපති මැතිවරණයෙන් පස්සේ ජාතිය අමතා ඔහු කිව්වේ මේ රටට අවශ්‍ය රජෙක් නෙවෙයි සේවකයෙක් කියලා. එයාගේ කටින් මෙයා කිව්වේ. ඉතින් මං එයාට ජනාධිපතිතුමා කියලා මම රෙස්පෙක්ට් කරන්නේ. එයා මගේ සේවකයා. අපි මහජනතාවගේ සල්ලි වලින් එයාට පඩි ගෙවන්නේ. අපේ මහජනතාවගේ සල්ලි වලින් එයාගේ පවුල විදින ලක්ෂරිස් වලට ගෙවන්නේ. අපි පත් කරේ මේ මිනිස්යාව ඔතනට. අපිට මොනවද ওই මිනිහා කරේ? He stabbed us in our back. Are we going to tolerate this? අපි මොකද මේ කොන්ද පණ නැති මේ ජනතාවක් වගේ තාම මේ මිනිස්යා බලි නටනකල් නිකන් බලන් ඉන්නේ? ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ සිරිසේන මට කියන්න දේ කියලා ඉවරවලන දෙන්න කරුණා කළා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි ඡන්ද දීපු හැමෝන්ගේම විශ්වාසය කඩ කරා මෛත්‍රීපාල සිරිසේන. Breach of trust is a criminal offense. මම මොකද්ද මේ වෙනුවට අද ගිහිල්ලා කරේ? මම පොලිසිය එන්ට්‍රි එකක් දැම්මා මෛත්‍රීපාල සිරිසේනුවට විරුද්ධව. මගේ විශ්වාසය කඩ කිරීම සඳහා. ඒක මට ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඔබ හැමෝටම ගිහිල්ලා පුළුවන් කරන්නේ ස්ටේට්මන්ට් එක. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. තව මොකද්ද මේ මිනිස්යා කරේ? ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ දේශ දෝහියාව ආරක්ෂා කරන්න නැතුව අපිත් එක්ක අද පාරට බහින්න අපිට සහය දෙන්න මේ මිනිස්යාව අද මෙතනින් අරන් දාන්න. අපි ඉසුව අපි ඉවසුවා ඇති. මගේ ඉවසීම ඉවරයි. මන් දන්නවා ඔගොල්ලොන්ගේ මේ රටේ ගොඩක් දෙනෙක්ගේ ඉවසීම ඉවරයි. අපි මේ මිනිස්යාව පැන්නුවේ නැත්තම් වෙන කාටත් කොන්දක් නැ පන්නන්න. අපිට ඒ බලය තියෙනවා. මේ මිනිස්යා කරන අපරාධ වලින් අපිටයි ඒ බිල් ගෙවන්න වෙන්නේ. අපි මුළු ජනතාව අපේ බඩට ගහලා අපේ හැමදේම මිල වැඩි කරලා. මොකද මේ මිනිහා පිස්සු නටන නිසා. තව මොකද්ද මේ කරේ? ප්‍රජාතන්ත්‍රවාදී නිදසුනක් වශයෙන් මුළු ලෝකයාම අපිට ගෞරවය කරා. දැන් අපි ලෝකයට විහිළුවක් වෙලා. මේ වගේ උරුමයක්ද අපි ඉදිරි පරම්පරාවට තියන්නේ? මම අද මෙතෙන්ට ආවේ මෛත්‍රීපාල සිරිසේනගේ ගෙදරට ගිහිල්ලා ඔහුට කියන්න තම තනතුරෙන් යන්න කියලා. මේ ලැජ්ජ නැති මිනිහා අපේ ටුවරිසම් සීසන් එකට මඩ ගහලා ලැජ්ජ නැතුව අද ශැංග්‍රිලා එකේ අවෝඩ් ෆෙස්ටිවල් එකේ චීෆ් ගෙස්ට් හැටියට කතා කරන්න යනවා. එතන සෙට් එකක් ලැමන් ලෑස්ති කරලා තියෙන මිනිහට පරිප්පු ගහන්න. මෛත්‍රීපාල සිරිසේන මේක අහගෙන ඉන්නවා නම් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා නම් මේ හොඳට අහගන්න. ඔයා හම්බ වෙන්න මම දැන් එනවා ස්ටැන්මෝ ක්‍රසන්ට් ගෙදෙට්ට. ඕගොල්ලෝ කවුද මාත් එක්ක එන්න ලෑස්ති? හරි, අපි යමු. එයා එතන අපිව හම්බ වෙන්න ආවේ නැත්නම් අපි යනවා ශැංග්‍රිලායකට. ඉතින් මම තව මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකල් මම මෛත්‍රීපාල සිරිසේනට අවසර දෙනවා එයා ඉන්න රිංගලා තියෙන තැනකින් එවිලා ස්ටැන්මෝ ක්‍රසන්ට් එකට එන්න කියලා. අපි වහම්බ වෙන්න. අපි එයාව ඔය පුටුවට වාඩි කරපු අපිට මුහුණ දෙන්න කියලා කොන්දක් තියෙන මිනිහෙක් නම්. බොහොම ස්තුතියි.